කෑගලු දිසාවෙන් තරුණ නායකත්වය අංක 11 දුරකතනෙන් සුරේෂ් සෝමදාස ජනසිත පෙරමුණ පක්ෂයේ ගම්පහ දිස්ත්‍රික් අතනගල්ල ආසන සංවිධායක කුසාන් මැතිතුමාගේ නායකත්වයෙන් අද අතනගල්ල ආසනයේ නිට්ටබුව බලපෙදේශය තුල මේ අත්පත්‍රිකා බෙදා දීමේ කටයුතු සූදානම් කරලා මේ දැන් බෙදා දෙනවා ජනතාවගේ දුක හඳුන්වන දේශපාලන පක්ෂයක් ලෙස අපි හැමදාමත් හැම වෙලාවෙම ජනතාව අතර ඉන්න පක්ෂයක්. ඒ වගේම තමයි දන්නවා දැන් අත්තනගල්ල ආසන නිසා ගම්පහ දිස්ත්‍රික්කේ මේ වෙන විට රාජ්‍ය නායකයෝ කී දෙනෙක් හිටියද? ඒ වගේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඇමතිවරු කී දෙනෙක් හිටියද? බලන්නකෝ අර උඩ තියෙන බස් නැවතුම් පොළ. බස් නැවතුම් පොළවත් නැවත වරක් ප්‍රතිසංස්කරණ කටයුතු කරලා දෙන්න බැරි නම් ඒ බස් නැවතුම් පොළ හදන්න බැරි නම් හදන්න කොණ්ඩක් කෙලින් නැති කෙනෙක් මේ පළාතට බිහි කරගත්ත නම් වැඩ කරන්න පුළුවන් දක්ෂය පත් කරගන්න කියලා මම ඉල්ලා සිටිනවා. අද නිට්ටපුර අත්තනගල ආසනේ නොයෙකුත් ප්‍රදේශවල නොයෙකුත් පළාතවල පාරක යන්න විදියක් නැහැ. එක් උදාහරණයක් බලන්න බස් නැවතුම් පොළ ඇති මේ බස් නැවතුම් පොළ පමණක් නෙමෙයි ඩිපෝ එක නැහැ යන්න කොහොමද? මේකේ චන්ද්‍රිකා බණ්ඩාරනායක විනායක ජනාධිපති වෙලා හිටියා වසර ගාණක්. ඒ වගේම SW බණ්ඩාරනායක ආදී නොයෙකුත් අගමැතිවරු මේකේ හිටියා. නමුත් එක්කෙනෙක්වත් ගම්පහ දිස්ත්‍රික්කෙට වැඩක් නම් හරි ආකාරව කෙල්ලත් නැහැ. ඒ ඇත්තන්ගේ වැඩ කටයුතු කරගත්තා. අත්තනගල්ල ආසනයෙන් ගියේ හැම කෙනාම කරේ අත්තනගල්ල ගම්පහට ගැහුවා මිසක් කෑවා මිසක් ගම්පහ දිස්ත්‍රික්කේ පෝෂණය කරන තරුණ කොල්ලන්ට රැකිරස්සවක හරියට දුන්නේ. ඒ වගේම තමයි අද ගම්පහ දිස්ත්‍රික්කේ මයික් එකෙන් ඡන්දේල රංජන් රාමනායකට නම් ගම්පහ දිස්ත්‍රික්කේ අය මිය ඡන්දේ දාලා බලයට පත් කළ පාර්ලිමේන්තුවේ යවන්දිපා. මොකද ඔහු වගේ අපේ සම්බුද්ධ ශාසනය විනාශ කරන සම්බුද්ධ ශාසන මඩ ගහන සම්බුද්ධ ශාසනයේ නගරදා දේවිය වැනි දේවියට මාවිකාල මතේ පුරුහාරප කියලා බයින මිනිහෙකුට නම් මේ පළාතේ කට්ටිය ඡන්ද දෙන්න යන්නපා. දුන්නොත් එහෙම රංජන් රාමනායකගේ ඉතික් පවනයි ලයිකම බල ආයතනේ ඔක්කොම කරන්න කවුද? අලීට ඕන විදිහට වැඩ කටයුතු කරන්නේ කෝටි බිලියන ට්‍රිලියන ගණන් මිනිහා වියදම් කරනවා. මොකද සිංහලයාගේ ඡන්ද වලින් කර උඩින් සිංහලයම යවලා සිංහලයාටම ගහන්න අර ඌරගේ මස් ඌරටම තියලා ගහන්නා වගේ අපිටම ගහන්න තමයි මේ සූදානම. එසේනම් මතක තියාගන්න ගම්පහ දිස්ත්‍රික්කේ වැඩක් නොකරපු කට්ටිය ආපස්සට තමුන්නාහලකට ඡන්ද ඉල්ලගෙන එනවා. ගණින් කොස්ස ගණින් හැන්ද ගණින් මිට එහෙම නැත්තම් දීපං මැසිලි කියලා අර යම් යම් ඉලපත මේවා සූත්‍ර කළ දීපල්ලා අපි ඡන්ද දෙන්න. අපි ජනසිත පෙරමුණ පක්ෂයේ හොඳ කණ්ඩායම් දාලා තිනා නියමාකාර නිවැරදිව ඕන කෙනෙකුට ඕන අවස්ථාවක වැඩ කරන්නමයි තියෙන්නේ. අද ගම්පහ දිස්ත්‍රික්කේ තරුණ කුළු විශාල වශයෙන් මත් රකුසාට බිහිලා තිනවා. මේ මත් රකුසාගෙන් මේ දරුවෝ ටික බේරා ගන්න කිසිම අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරයෙක් කැපකිරීමක් නැහැ. බලයේ දුන්නේ හැටි ජනසිත පෙරමුණට අනිවාර්යෙන් ඕනම රජයකක සාකච්ඡා කළා. ඒ වාට විසඳුම් ලබා දෙනා කෙනෙක් අතේ තරුණිය ආරක්ෂා කරනවා කෙනෙක් මම මේ අවස්ථාවේ සිහිපත් කරනවා කියලා තමයි. එතකොට සාමින්වංශය මේ දැන් මාලිමාව කිව්වනේ මේ බලයට ආව ගමන් දොර වැස්සක් කෙනවා. එතකොට මේ පාතාලයේ මත්කුඩු නැති කරනවා කියලා තවම වෙලා නැහැනේ. මහත්මයා කිව්වට කරන්නේ නැහැ කිසි කෙනෙක්. කොහොම මේ කරන්නේ? මත්රකුසා තාමත් ඉන්නවා. පාතාලේ එහෙම ඉන්නවා. කවමදාකවත් ඒගොල්ලන් තරහ කරගන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලන්ගේ අවස්ථාව ඒගොල්ලන් ඉෂ්ට කරගන්න ඕනේ. ඉතින් අපි බලමුකෝ ඩොලර වැස්සක් කියන තව ඩොලර එකක් ලංකාවට ඇවිල්ලා නැහැ මම හිතේ. ඔය කියන කට්ටිය මන් දැක්ක හදුන් නැති මහත්යෙක් ඩොලර් මිලියන ගාණක් කැනඩාවෙන් එන්න තියෙනවා කියලා. එයාගේ යාළුවෙක් දෙනවා කොහොමද ඩොලර් මිලියන? හදුන් නැති මහත්යා අපේ රටේ මිනිස්සුන්ට කමන්නේ. හැබැයි අන්ද්‍ර මහත්ය අන්ද්‍ර කුමාර තිසානක මහත්ය බොහොම ලස්සනට වැඩ කටයුතු කරගෙන යනවා. හැබැයි ඒතුමාලට ඕපුතුමාලා කරන මේ වැඩවලින් ඒතුමාගේ නම්බුවක් නැති වෙනවා. ඒ නිසා මම කියන්නේ අනුර කුමාර තිසානකගේ අය කතා කරනවා නම් ඒතුමාලාගේ වැඩ කටයුතු හරියාකාර කර යන්න ඕන. ඒ වගේම තමයි හදුන් නැතිලා කතා කරලා ඩොලර වැස්සක් කරනවා කියලා. වැස්සත් නැ පින්නත් නැ දැන් තියෙන්නේ අවුව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් මේ මාධ්‍යයට බලපෑම ඇති වෙලා තියෙනවා. විශේෂයෙන් අගමැතිනිගේ මාධ්‍ය ආවරණවලදී මාධ්‍යවේදීන් ඉවත් කරනවා අපි දක්නට ලැබුවා. ඉතින් දැන් ඔය මාධ්‍යවේදීන්ගේ කර උඩින් ගිහිල්ලා මාධ්‍යවේදීන්ට ප්‍රහාර එල්ල කරන මාධ්‍යවේදීන් එපා කියන අයට ඇයි මාධ්‍යවේදී පිටිපස්ස කියලා උන්ට මේ ලෝගෝ අල්ලන්නේ? මාධ්‍යවේදී වැරදිනේ. මාධ්‍ය කියන්නේ ඒගොල්ලන් ඕගොල්ලන් හොද නැත්තම් ඇයි ගෙනියන්නේ? මාධ්‍යවේදීන්ට අත දීපු කිසි කෙනෙක් මහතු ඉති තියාගන්නේ
කිසිම කෙනෙක් රටකට පාලනේ බාර අරගෙනත් නැහැ. මාධ්‍යම තමයි කට්ටිය ඔක්කොම හෙලී දාන. බලේ ආපුවාම මොලේ නැහැ. මොලේ ආපුවාම බලේ නැහැ. ඉතින් මේ පිස්සන් කොටුව අපගේ සමහර අය ඉන්නවනේ. හොණ්ඩියක් පිරා ගන්න පණාවක් ගන්න අතේ සල් නැති අය මේ බලයට පත් කරලා තියෙන්නේ. ඉතින් ඒ හන්ද අපි පණාවක්වත් අරන් දෙමු හොණ්ඩිය පිරාගෙන. දැන් ටීවී චැනල් වලට එන කාන්තාවන්ට ඒ පාර්ශ්වයෙන් මෙහෙම මේ ඇස් පේන්නේ නැහැ. මම පේන්නේ නැහැ. ඉතින් මොකද කරන්න අපි? මං කියන්නේ මං හරි පණාවක් කරන් දෙන්න කාර ඇරවලු පිළගන්න. මාධ්‍යවේදියාගේ අගේ තේරුම් ගන්න අප වගේ දේශපාලන පක්ෂෙත් එක්ක එන්නේ කියලා මම හැමදාමත් කියනවානේ. හැම වෙලාවෙම කර අනිවාර්යෙන් අපි වගේ අය බලයට පත් වෙලා පත් කරොත් එහෙම මාධ්‍ය ආරක්ෂා කරන සක මාධ්‍යවේදී අපමාරීනකුවත් වංචාවක් හිංසාවක් පීඩාවක් කරන්නේ. ඉතින් ඒකට හේතුව ලෙස මාධ්‍ය ඇමති කියලා තියෙනවා මේ ආරක්ෂක කියාදාමය නිසා ඒක වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක් කියලා. මාධ්‍යවේදීන් ඔතන මාතේ එතන ගැටලන ඒ මාධ්‍යවේදීන්ගේ ආරක්ෂාව මාධ්‍යවේදී සලසා ගන්නවනේ. ඒ ඇත්තන්ට හැදුණු පටක් දෙලා තියෙන ඒ නිසානේ. ඉතින් ඒක බලපු ගමන් මෙයා මාධ්‍යවේදී කියලා පිළිගන්නවා නම් අර මොකද අර ඒ වගේ පිහරෙල්ල කියන්නේ. මං ඒ සම්බන්ධව එක හෙලා හෙලා දකිනවා. අර නීති තින්නේ අලගෙතිනි අගමැතිකමද මේ ලොකු පදවියක්නේ. ලොකු පදවියක් ගත්තට පස්සේ සමහර අයට මොලේ ප්‍රශ්න ඉන්නවා මාත්‍යෝ. ඒක දොස් කියන්න එපා. මාධ්‍යද නම් අනිවාර්යෙන් මේගොල්ලන් ගහනවා. කුණු මාධ්‍යවත් කියනවා අර මාධ්‍යවත් මම අහන්නේ කුණු මාධ්‍ය කියන නාලිකා මොකක්ද? ගම ගොඩ සිදා දියේ කවුරුත් පාහැ. ඕන දෙයක් අරගන්නයි විකුණන්නයි සෙට් වෙන්න Dasatha market.lk එකට. නැති දෙයක් නැති තැනක්. Dasatha Sisara විශ්වාසී සන්නාමය. Dasatha News. දවසේ Dasatha පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න Dasatha YouTube නාලිකාව subscribe කරන්න.